අසත් මහත්මයා තව වසර 2442ක් ගියපුවාම ලැබෙන වෙසක් පුර පසළොස්වක් පොහොය දවසේදී මුළු ලංකාව පුරාම වැඩ සිටින සියලුම සර්වක්ක ධාතුන් වහන්සේලා අසද්ෘෂ වූයේ අනුරාධපුර සුද්ධ නගරයේ පිහිටලා තිබෙන රුවන්වැලි මහා සෑයේ ගර්භය තුලට වැඩම කරනවා. වැඩම කරපුවාම එතෙක් දැල්වෙමින් පැවති පහන් නිවිල යනවා, සුවඳ මල් පරවෙලා යනවා, සුවඳ දුම් වැනසිලා යනවා. ඒ අවස්ථාවේ සියලුම සර්වක්ක ධාතුන් වහන්සේලා අහසට පැන නැගලා එක නූලක මොනුපු මුතු වැට පේලියක් වගේ නාගදීප රාජායතන චෛත්‍ය ස්ථානයට වැඩම කරවනවා. වැඩම කරපුවාම එතෙක්කල් චූලෝදර මහෝදර ඒ නාරජවරු බුදුරජාණන් වහන්සේට පූජා කරපු ඒ මණික් පුටුව පොළවයට වැඩ හිටිනවා. ඒ මණික් පුටුව අහසට පැන නැගුණාම ඒ මණික් පුටුව මත සියලු සර්වක්ක ධාතුන් වහන්සේලා තැන්පත් වෙනවා. සියලුම සර්වක්ක ධාතුන් වහන්සේලා සහිත මණික් පුටුව දිව්‍ය නාගයන්ගේ මහත් වූ බුදු සත්කාර විඳිමින් සියලුම බෝධිසත්වරුන්ගේ අපරාජිත ආසනයේ පිහිටන සුද්ධ භූමිය වන බුද්ධගයා මහා බෝධි මූලයට වැඩම කරවනවා. ඒ අවස්ථාවේදී එතෙක් පොළොවට තැන්පත් වෙලා තිබිච්ච තුදු ශ්‍රියංගසති වජිරාසනය සියලුම බෝධිසත්වරුන් ලෞතරා සම්මා සම්බෝධියට පැමිණෙනේ සුද්ධ වූ ස්ථානයේ පිහිටනේ වජිරාසනය පොළොව පලාගෙන පැන නැගුණාම සියලුම සර්වක්ක ධාතුන් වහන්සේලා මත තැන්පත් වෙනවා. ලංකාවෙන් වැඩම කරපු සර්වක්ක ධාතු විතරක් නෙමෙයි මුළු තුන් ලෝකයේම වැඩ හිටින සියලුම සර්වක්ක ධාතුන් වහන්සේලා දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, නාග ලෝක ආදී සියලුම ලෝකවල වැඩ හිටින ධාතුන් වහන්සේලේ ස්ථානයට වැඩම කළා. වජිරාසනයේ මත තැන්පත් වුණාම ලලාට ධාතු අහසට පැනලා ඒතන තැන්පත් වෙනවා. අකු ධාතු දෙනම ඒ තැන්වල සතර දළදා වහන්සේලේ තැන්වල සියලුම අස්ථි ධාතුන් වහන්සේලා නොවරදවාම පිහිටි තැන්වලම පිහිටනවා. බුද්ධ ශරීරයේ නිර්මාණය වෙනවා. බුද්ධ ශරීරය නිර්මාණය වෙලා බුදු සිරුරෙන් භවග්‍රේ දක්වා බුද්ධ රශ්මිය විහිදෙනවා. මේ අවස්ථාව කිසිම මිනිසෙක් දකින්නේ නැහැ. මොකද ওই කාලේ වෙනකොට කිසිම බෞද්ධෙක් ලෝකේ නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? සියලුම දෙවියොත් බ්‍රහ්මයොත් බුදුරජාණන් වහන්සේට අවසාන වතාවට පුද සත්කාර කරන්න බෝධි මූලයට පැමිණෙනවා. බුදුන් පුදනවා. අනන්ත බුදු ගුණ ගයමින් බුදුරජාණන් සට ස්තුති ගායනා කරමින් බුද්ධ වන්දනා වේදෙනවා. ඒ අවස්ථාවේදී දෙවියොත් බ්‍රහ්මියොත් බුදුන් වැඳ අවසන් වුණාම බුදු සිරුරට ගිනි දැල් ඇවිලිලා දේහය ආදාහනය වෙලා අලුවත් දැලිවත් ඉතිරි වෙන්නේ නැහැ. කිසිම ධාතුන් වහන්සේ නමක් ඉතිරි වෙන්නේ නැහැ අබෑටයක් තරම්ව. ජයශ්‍රී මහ බෝධි අතුරුදහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් හදලා තියෙන සියලුම ප්‍රතිමා වහන්සේලා අතුරුදහන් වෙලා යනවා. බුද්ධ ශූන්‍ය කාලයක් එනවා. බුද්ධ කියන ශුද්ධ වචනේ පවහන්ටන ලැබෙන කාලයක් එනවා. තව වසර 2442ක් පමණ ගත වුණාම ලැබෙන වෙසක් පොය දවසේ මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. එතකොට බෞද්ධයෝ නෑ. අන්න ඒකෙන් මතක තබා ගත යුතු දෙයක් තියෙනවා. මේ පිම්බිමේ මේ ශාසනය තව වසර 2000 ගණනක් පවතින බව. ඒක ඉතා වැදගත් කාරණාවක්. ඒ සිද්ධ වෙන්නේ වෙසක් පොය දවසක. ඒ අසිරිමත් සිදුවීම සමගම බුද්ධ ශාසනය අවසන්. මතක තබා ගත යුත්තක් නම් බුදුහාමුදුරුව අවස්ථා තුනකදී පිරිනිවන් පානවා. ස්කන්ධ පරිනිර්වාණය, ක්ලේශ පරිනිර්වාණය, ධාතු පරිනිර්වාණය. ස්කන්ධ පරිනිර්වාණය කුසිනාරාවේදී සිද්ධ වෙලා ඉවරයි. ක්ලේශ පරිනිර්වාණය බුද්ධගයාවේදී සිදු වෙලා ඉවරයි. ධාතු පරිනිර්වාණය තාම සිදුුනේ නැහැ. ධාතුන් වහන්සේ නමක් වැඩ හිටින තාක්කල් බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා හා සමානයි. ඒ නිසා ලංකාවේ ධාතුන් වහන්සේලා විශාල ප්‍රමාණයක් වැඩ හිටින එකම රට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වැඩ හිටින රට විදිහටයි අපි මේ රාජ්‍ය සලකන්නේ. ඒ අපේ වාසනාව. පුළුල් හැදෑරීමක් තියෙන, හොඳ කියවීමක් තියෙන, අප්‍රමාණ ශ්‍රද්ධාවක් තියෙන කෙනෙකුට ඔය ටික ඔහොම හිතෙන්ට පුළුවන්, ප්‍රකාශ කරන්න පුළුවන්, ඔක පිළිගන්නත් පුළුවන්. හැබැයි ඔච්චර හැදෑරීමක් නැති, ඔය තරම් ශ්‍රද්ධාවක් නැති කෙනෙක් මගෙන් අහන්න දෙනවා. හැබැයි මහත්තයෝ ඔය දිනවලට ඔය විදිහටම ඔය ටික සිද්ධ වෙයිද කියලා ඒකට මට කතා කරලා අහන්නත් ඉන්නේ. එහෙම අය ඉන්නවා කියලා කියන්නේ මොකද දන්නවද? ඒ වෙලාවට නැහැ නේ කවුරුත්. නෑ අනිත්ක සමායි. එහෙමයි සමාජෙ ඉන්නවා ගන්න. මෙහෙම එකක් තේනවා. යංච භික්ඛවේ රත්ථින් තථාගතෝ අන්තරං සම්මා සම්බෝධින් අවිසම්පුජ්ජති යංච රත්ථින් පරිනිබ්බායති යං ඒතමස්මින් අන්තරේ බාසති ලපති නිද්දසති සබ්බන්තං තතේව හොති නොඅඤ්ඤතා තස්මා තථාගතෝ තුච්ඡති. මා මගේ මුයින් දේශනා කළ පනෝපු ප්‍රකාශ කළ සියල්ල එසේම වෙනවා, වෙන්නේ නැත්තේ නැහැ, කිසිවක් වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසයි මට තථාගත කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ සිංහනාද කරනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරපු මොනවද ස්වාමීන් වහන්සේ වෙනස් නොවී තියෙන්නේ? ඒ විදියට සියල්ල සිද්ධ වෙලා තියෙනවා. එහෙම ප්‍රශ්නය අහනයි ඉන්නවා. ඒ නිසයි මම ඒක මතක් කළේ. සතර මහා පදේශවල කියන්නේ ඒකනේ. එහෙනම් අනිත් එක ස්වාමීන් වහන්සේ වංශ කතාවල තියෙනවා බොරු නෙමෙයි, පුරා විද්‍යාවිනුත් ඔප්පු වෙලා තියෙනවා.